නමස්කාරවේවා බුදුරුවනැට තැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනැට සැමදාසදහම් තරනයමි, නමස්කාරවේවා තංගරුව නැට සැමදාමහාස්තංග, සරනයමි, නමස්කාරවේවා. නොරුවනට තැමදා තිසාරන සරනයමි සාධු සාධු සාදුු අපසීල් දෙනාට ගෞතම බුදුරජාණන් වහන්ස්සේගේ උතුම් දහමදායාද කළ පරම පූජනිය වූ සිංහල ජාතියාදිගුරු දේවෝත්තම අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු සාදුසාදු අපගේ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ අපට දායාද කළ ධර්මේ ඒ සත් පුරුෂයන් වහන්සේලාගේ මහත් කැපවීම මේ දක්වා මාරක්තා කරගෙන පැමිණියා එවතුම් ධර්මේ මේයුගේ ඉතාම සරල භහසාාවෙන් පිරිසිදුව නිර්මලව අපට කියල දෙමින්. දෞතම බුදුසසුනෙහි එහිට ලබාගන්නට උපකාර කරන, මේ යුගේ අපගේ කල්්‍යයාන මිත්‍ර ගුරුදේවෝත්තම ඉන්නත් ලොකු ස්වාමීින් වහන් සේටත් අපගේ නමස්කාරය වේවාසාදු සාදුසාදු සැදැහැවත් වාසනාවත පින් තු නි. අදදවසේ ඔබ සූදානන්වන්නේ ජාතකතා ඇසුරෙන් සිද්ධ කරන ජාතකමීල සදහම් දේශනාවේ තවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ඉතිං අදදවසේ ඔබට විස්තරතියන ජාත කතාවක් අහන්න ලැබෙන්න්නේ මේ ජාතකතාව නම පින්වත්න මහානාරද කස්සප ජාතකි. ඉතින් මේ ජාතකයේ කොටස් කීපයක් කඔස්සේ ඔබට ශ්‍රවණය කර අවස්ථාව ැෙනවා ලක් විරුගුව ඉදිල ඔස ඉ මේ ජාතකතාවේ කොටස් පහකට දායකත්වේ දරමින් අදදව සේමේ මුල් කොට සිදල කොටස් පහකට දායකත්වය දරමින් පින්ඩස් කරගන්නේ ඩුබයිහි පදිංචි පින්න්නවස් සාලින්දර මහතා ඇතුළු පවුලේ සීර දෙෙනා විසින්. තිඒ මහත්මයා බලාපපුරොත්තින දෙවන්ට පින් දෙන්න පිින් ලොකුසාවාමින්නා සිට පින් අන මෝදන් කරන්න මියගි ඥාතීන්ට ඒවගේම සියලුස්වාමීන් අහන්සේලාට සදධාකාරය මන්දඩ ලක්වරු ගුවන්ගදිලයා දී සියල දෙනාටත් ඒ වගේ විශේෂයෙන් සඳහන් කල තිනේ මහත්මය ලෝකවාසි සියලු සත්‍යයන්ට සෝපත්වීම පිණිස මේ සියලුපින් උපකාරවේවා කිය මෛත්‍රී සහගත අදහසක් එටින් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයේ සියලුම සත්‍යයන්ට එක හා සමානෝ මෛත්‍රී පතුරුවවා ෛත්‍රී තිසිලස මේ ලෝක සත්‍යයයටට මුදා හැරිය ඉතින් ඒ බුදුරජාණන් වහන්සකි දහම නිසා තමයි අපිටත් මේ ලෝකේට මෛත්‍රිය පතුරුවන්ඩ මේ ලෝකයේ සත්‍යයෝ සූපත්වේවා කිය හිතන්ඩ අපේ සිතිවිලි හැදුනි පින්වත්න්නේ අපගේ සාාස්තෘන් වහන්සේගේ ඇසුර නිසා ඉතිඒ මහත් මෙයාගේ ඒ සිතවිල්ල දහරමයම උපං එකක් ඉතින් අපේ සිතිවිල්ල ටනුව මේ රැස් කරන පින් ුදුරජාණන්හස මහාකරුණාවෙන් සීලු සත්‍යයන්ට යහපත පිණස වදාල දර්හම මේ දේශනා කර වැස් කරන පිණින් මේ ලෝකයේ මිනිසු තුළ තිබෙන වෛර කරෝධ දුරුවෙලා තූපත් භහාවයට පත් වෙලා සැපෝත්තඒවා කියන අදහසිං අපි පින් අනුමෝදන් කරමු ඉති මුලින් මේක මතක් කරමින් අපි මේ උතුම් ජාත කතාව ආරම්ම කරන සෝදානන්ගන්නේ ඉති ජාත කතාවෙල ඇතුළත් වෙන්නේ අපගේ ශස්රුන් වහසගේ අවබෝධයයි ඔබදන් නොදැම් බදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් තමයි මේ ජාත කතවදාලෙ එතවට මේ මේවා අපි ජාත කතා කෙකවට මේවා කතා වගෙන් සාමානි ලෝකෙත් කතා මිනිසු එකෙකු හද නොනනේ කෙටි කතා පට පස්සේ නව කතා නොයක් කතා තියනනෙ ඒවා වගෙන මේවා ඒවා පින්ත් කෙස් සහිත මනුස්යන්ගේ නිර්මාණ එදකොට ඒවා නිර්මාණය කරනය මේක මේ විදිහට කිව්ොත් හෙම වෙනවා මේක යහපත පිණිස පතුන හෙම හිතන්න තරම් හැකියාවක් නැැ. නමුත් මේ අපි ජාතක කතා කිය කිව්වට ඇත්තරම පිමිවට කියන්නේ දර මේ කියලා. අපි ටේර අපි සාමාන්‍ය භාවිතා කරාට ජාත කතා කියලා අපි කතාව කියල කිවට මේ ජාතකින් විස්තර කරන කතා ප්‍රෝෘතිය නිසා තම ජාත කතා කිලපි කියන්නේ නමුත් සාමාන්‍ය ලෝකයේ තියෙන කතානව මේවා බුදු කෙනෙක් ්‍යවබෝධය. හොඳට තේරුම්ගන්න. ඇර කතා කතා කෙලාපි අහල ීන නිසානාවව කතා කෙටි කතා නො එෙක් කතා හල තියනවනනි එහෙමෙකක් කෙල් හිතන්ඩ පමේක මේක මේ නිතය රහණ පින් වතුන්දන්නව මේ ජාතක ඔත්තු හන් සිගේ ඇතුළත් මේ ජාතක කතා වෙල තියන වටිනාකම්. ඉතින් මේ සියල්ල බුදුරජාන්න ගේියාවවබෝධය ඇතකොට යම් කෙනෙක් මේ හලා එත පහදවාගත්තද එය පහද වගත්තේ බුදුරජාන්සික අවබෝධයටටයි. එයයි ශ්‍රද්ධාව රතාගතය වන්නාන්සගේ අවබෝධය අදහ ගැනීම. ඒ අහලා උන්නාන්සක අවබෝධය ඇත්ත තමයි මේකයි අපිට සරණය අන්න තියෙන එකම ධරමය කියලා කෙනෙකුට හිතුනොත් එයාටේ ස්්‍රද්ධහලාභය පුදුවගන්න ලැබිෙනෝ. ඉතින්ඒ බුදුරජාණන් වහන්සගේ අවබෝධයෙන් තම අපිට මෙ සියලු දේවල්දායාතුන්නේේ. එනි අපි බුදුරජානසිගේ අවබෝධ ගැන ත පහන් කරගන්නන. රහතන් වහසල පවා බුදුරජාණන් වහන්සේ ගවබෝධිටෝ ස්තුති ප්‍රසංසා කර කර තමයි වාසය කළේ අමානියවනට වැඩි රහතන් වහන්සලත් ඒේ දර්මයටම ප්‍රසංසා කර කර ඒ ආස්රූන් වහන්සේට ප්‍රසංසා කර කර තමයි ඒ ජීවිතය ගත කළේ හර මාස්චරීමත්. පකතැනක තියෙනවා අපගේ මහාකච්ායන මහරතන් වස බුදුරජාණසි කටීීම පැවසු දහම් විස්තරවා සින්දශනා කරන්න පුළුවන් ඒ තනතුර ලැබු රහතන් වහන්සේ ඉතින් දවසක් බුදුරජාණන්සි කෙටියෙන් වදාළ දහම් කරුණක් ඒ භික්ෂ වනාසලා මහාකච්ඡායන මහරහතන් වහසින් ඉගිහිල්ලා විම සසිටය. ඉඩස වනාසේ හරි ලස්සන උපමාවක් කිව ඒස්වා විනාසලට ඉන්නත් තායිමතින ඔබහන්සලා මේ දැන්කරේ මේ වගේ වැඩක් කිවවා තාසුරුන් වහන්සේ කෙටීන් වදල දහම් කන ශාසු වනාහසිකින් මහන් ඇතු මගින් අහන්ඩාවක මේ වගේකක් කිවා ඔන්න කෙනෙකුට අරටුවකින් වූමනාවක් තියනවා ඇයා යනවා අරටුවක් ොයාගෙන ොෝකුත් තරෙන නන්තරයකට. ගිහිල් අරටුවත් තින ගහත් දැකල මෙයාමකද කරන්නේ ඒ ගහේ කොලාතු ටිකක් අපපාගෙන එන අරටුකිල හිතාගෙන. අයිස් මතිනයාට අරටුින් ගන්න වන ප්‍රවැජණනි ැබෙන නැකේ. ඒවගේ කියන ඔවහන්සේලා. මේ ශාසනයේ අරටුව උබන්ඳ සියලු ධර්මයල් ලෝකෙට දායද කරපු ශාස වනාසී දිද්දී කොලාතු ටිකක් වගේ මංහයාගෙන ඇයිකිල් ආවය යිකි ලහුවා. බලන්ඩ බින්වත්න්නේ රහතන් වහන්සේලා තාස වනාන්සේ දැකපු අයුරු මොන තරං සුන්දර දෙනේ බලම තමන් කොලාතුටිකක් තාසුනාස අරටු වගි කිවවා. ඉර් පස්සේ නෑතිම් වාාගිතුන්නාහසේ ප්‍රශංසා කලතින ඔබවහන්සේ කැටියෙන් පැවසූ දහම් කරනු විස්තරවාසෙන් දේශනා කරන්න දක්ෂයි කියලා එනිසා අපී ඔබහන්ස ළඟට දාවකිවා. ඉඩවස්සේ මහ ච්ා මහරතන්සේස්වාමන්තරට දහම් කරන විස්තර කරන්න කලින් සාහසුන්නාසයෙන් ලස්සන කියලා දෙනවා මෙමවලන ලස්සන හිට පහදවගන්නපුළා අපගේ ශසුනාස ගැන සෝ ආවසෝ භගවා ආයසමතුන් වහන්ස ඒ භාග්‍යවතුන් වහන්සේ ජානන්ජානාති. අවබෝධයෙන් මයි දැනගත ඉතුදේ දැනගෙන තියෙන්නේ. පස්සම් පස්සති අවබෝධයෙන්මයි දැකගත යුතුදේ දැකගෙන තියන්නේ. දකින්නේ. චක්කු බොහුතෝ මේ ලෝකේම දකිනා ඇහැතියෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේටයි. ඥාන බහුතෝ මේ ලෝකයේම අවබෝධ කරන නෝන තිබෙන්නේ බුදුරජාණන් වහන්සේටයි. දම්ම බුහුතෝ ඔන්වහන්සේට තමයි ධරමය තුළින් සකස්ශෙච්ච ජීවිතය තියන්නේ. පලන්න පින්වත්නි බ්‍රහ්මභූතෝ මේ ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයටම පත්වෙච්ච ජීවිතී තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ. අනි සියලො ජීවිත ඊට වඩා පල්ල හැන්තියන්නේ ්‍රේෂ්ටත්වෙන පත්ත ජීවිතය තමයි බුදුරජාණන් වන්සි. වත්තා ඔන්නහසේ තමයි මේ ධර්මේ දේශනා කිරීමෙයි සුදුසුම කෙනා. පවත්තා උන්නාන්සේ තමයි ධර්මය මේ ලෝකයටම පතුරුවුණ කෙනා. අත්තස්ස නින්නේතා උන්නාන්සක ජීවිතයේ තුළ තමයි ධර්මයට උමනා කරන නියමා අර්ථ නැබුරු වෙලා තියෙන්නේ. බලන්න පින් අනි ශාසන් වහන්සේ කෙරෙහි දෙන ඒ අරත දැක්කීම මනතලන් සුන්දරද අමතස්ස දාතා ඒ බුදුරජාණන් වහන්සේ තමයි අමුරුතේ. ඒ අමා මහනි වෙන දන් දෙන කෙනා ධම්මත් ස්වාමී උන්හන්සේ තමයි මේ ධර්මය ස්වාමී මේ ධරමය නිර්මාතරු බලන කොච්චර ලසනද පින් වන්නේ ශස්ස වන් වහන්සේ ගැන ඒ රහතන් වහන්සේ මේ කියන විස්තර ඉදිං ඒ නිසා මේ සියලු ධර්මයන් අපට දායාද කරපු ඒ ධරමය නිර්මාතර තමයි අපගේ ශාස වන් වහන්සේ. ඉදින් ඒ දුජාන්සගේ අවබෝධය අපි මේහන්නේ අපි හිත පහන් කරගන්නේ මේ පංවතුම්ද ධනේ වියදං කරලා මේ ලෝකයේ සත්‍යයන්ට යහපත පිණිස්ස මේ මාධ්‍යඔස්සේ විකාසෙනය කරන්නේ එනිසා අපි ඇම දෙනාම මේ ශාලපිනක් ්‍රස් කරගන්නේ එති මේ පින්රස් කිරීම අපේ බුදුරජාණසගේ ධර්මයෙන් තම අපි සිද්ධ කරගන්නේ ඒගේ කරුණුම මතක්කළල අපි සුන් වහන්සේගේ උතුම්මෝ ඒ ගුණදරම ගැන අපේසාාසුන් වහන්සගේ උතුම් ගුණ ගැන සිහිපත් කරන්න. මොක දබි සියලු දෙනාම ඒ සාාසුන් වහන්සේ වට එකතු විච්චාය. ඒ සාාසුන් වහන්සේගේ දරූ අපි අගේ ශාස්ත්‍රූපියානන් තමයි ඒ බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන්සේ වටා අපිියකතුය ලයින්නේ උන්වහන්සේ ග්‍යවබෝධින් පිහිට ගණ්ඩයි එනිසා උන්න්නහන්ස ගැන පැහැදිීම තරම් මේ දහම් මගේ දියුණු කරන්නඩ උපකාරවන ඉවත්නී වෙනදදයක් නන්නෑ. එය හරියට ඉපදිච්ච දරුවෙකුට මුලින් වැඩෙන්ඩ උදවවෙන මවුකිරවකි. එ නිසා ස්්‍රාවක දරුවා වැඩෙන්ඩ උදව් වෙන්නේ මේ ධර්මය මයි බුදුරජාණාසකි. ඒ කෙරෙයි පහන් සිත එයා හාමාම හනිවන කකාම ගෙන අන්ඩ දව කරනවා. ඉතින් අපට අපගේ සාසන්නස ගැන පහන් සිතින් මේ උතුන් අවබෝධි සත්තුට සිතින් අපි ප්‍රවණය කරමිගේ අපිට ඔන්න සිධර්මය තුළින් කියයාදන උතුන් ජීවිත අරතිය සාක්ෂාත් කරගඩ අපිට මේ උතුම් ධරමේ හතු උපකාරවයවාකිෙන උතුන් අදහසින් අපි ඒ ජාත කතාශ්‍රමණය කරන්න දෙැන් අපි සූදානන්ගෙමු. ඉතින් මේ මහානාරදකස්සප ජාතකයේ දේශනා කරන්න හේතුවෙච්ච නිධාන කතාවක් තියනවා. බුදුරජාණසමේ ජාතක කතාව දේශනා කළේ ලට්ටිවන උද්‍යානයේ වැඩවසද්දිී උරුුවේල කස්සප දමනය කිරීම හේ තුකරගෙනයි. භාගිතුන් වහන්සේ කලින් බිම්බිසාර අජතුමාට වෙච්චේ පොන්දුවක් ඉෂ්ට කරන්න රජානුරට වැඩානන්නේ මග රාජ්‍යතේ ය මඟද රාජයේ ට්ිවන කෙළ ද්‍යානයේ වැඩ ද්දි තමයි මේ උරුවල කස්සප දමනය කිරීම මුල්කරගෙන මේ ජාතක දේශනා කළේ. ඉතිං ඒ උරුවෙල කස්සප ඇතුළු ඒ දහසකුත් දෙනා එ සහෝදරය තුන්දන ඇතුළු පිරිසණ දහස්ස දෙනා එසේලු දෙනා දමනය කරන්න අපගේ බුදුරජාණන් වහන්සේ බුදු මාකාර විදිට කැපවුණි කෙරදි පෑවා ඔන්වහන්සේ මේ ලෝක සතවය දමනය කරන්න පින්වත්න ඔන්නන්සේ ප්‍රාතිහාය තුනක් දක්කනු එතම රිදි පාතිහාරි ඊළඟට ආදේශන ප්‍රාතිහාරි ඊළඟට අනුශාසනනි ප්‍රාතිහා. ඉතින් මේ ප්‍රතිහාරරි තුනම දක්කොමින් පාතිහාරය තුනෙෙන්ම තමයි මේ උරුුවේල කස්ය පැතුළු ඒ සියලු දෙනා දමනය කරන්න බුදුරජාණන් වහන්සේ රි මසිරිමත් විස්තරැ ඉතිින් ඒ විස්තරරි ම අපිද ගහන්ඩ යන්නේ නිද අනකතාමේ ජාතකේ ඉතින් අපේ ශාස්තෘ ගෞතම බුදුරජාණන් වන්ස සම්බුද්ධත්තේ ලබල අපි දන්නවා බුද්ධගයාවේ ඒ වජරාසන භූමිඉදලා සත්සති ගත කරලා සම්බුද්ධත්තේ ලබල භක්මරාජගේ ආරාධනාවෙන් උධර්මය දේශනා කරන්න බරණ සිසිපතන මිගදාය බලා වැඩම කලා තමන්ට උපකාර පසක් භික්ෂුන් වහන්සලා තමයි මේ ස්සරලාම බුදු කෙනෙක් ගේ ධර්මය හඬම මනුස ලෝක වසනවදා කරගත්තේ. ඉතින්ඒ පස්සග භික්‍ෂූන් වහන්සේලාට බුදුරජාණසය අසලපුන් පොහෝ දවසක දම්සක් පැවතුූම් සූත්‍ර දේශනා කළ. පින්වත්නයේ බුද්ධ දේශන දේශනා කරද්දිී බදුරජාණන්සේ දසදහසක් ලෝක දහතුවම කම්පාාවීගය දරා ගණ්ඩවැැරි වුුණ මලන්න පින්වත්නී දසදාහසත් ලෝක දහතු කම්පාකරුවමින් ඒ උතුම් දම්සක් පැඇතුම් සූත්‍ර දේශනා කරද්දි පින්වත්නී ඒ දේශන අවසානයේ ඒ මනුස්ස්‍ය ලෝකයේ උන්හන්සික දේශනාවහකිනිවු පසග භික්ෂුන් අතරින් කොන්ඩන්යන් වහන්සේ පෝවාන් පලේට පත් එෙද්දී අහස පිරිවරාගෙන දෙව්බඹුන් වැඩ සිටිය ඒ දෙව්මඹුන් අතරින් දහාට කෝටියක් මාර්ගඵල ලැබු ඇඒ දේශනා අවසානී බලන්න විින්වද අපගේ ශාස්සුන් වහන්සේගේ ඒ උත්තුම්මූ ඒ දහරම දේශනා මොනතරන් පල ලබාදිනවද මේ ලෝකෙ වෙන කෙනෙකුට පුළුවන් දෙහෙම කරද. ඊටවසේ අපගේ ශාස්තූන් වහන්සේ බරණ සිසිපතන මිගදායම පළමු වස්කාලී ගත කළා. ඒ කාලය ඇතුළත ඒ බරණැස්ස සිටතුමාගේ ක් කටා යසුළ පුත්‍රය ඇසකළ පුත්‍රය ඇවිල් ලබාගතුන් සළඟ පැවිදිව වුණම් ඒ ඇසකුළ පුත්‍රයගේ යහළු උපනස්හතර දිනෙකුත් ඇවිල්ල පැවිදි වුණා ඒ සියලු දෙනනා මරහත්්‍යය සාක්සත් ලබගේ ශාසුන් වසේ දමනය කළ ඇ සියල දෙනා අසරේ පින් තිබුණ බොහෝ ඉඩවස්සේ ඇසකුල පුත්‍රයාගේ පියා පළම උපාසක වුණා ඒ මව ඒවගේ ඇසකුළ පුත්‍රයාගේ ගිහි කළ බිරිඳ පලමු උපාසිකාම් බවට පත්ව වනා බදුරජාසේ පළමු වස්කාලය ගත කරලා එතන හිට පුරහත් හැට නමට ඇසකොළ පුත්‍රය යහළුව පනස් අතර දෙනයි පනස් පහයි එර වස්සේ පස්සග භික්ෂුන් වහන්සේලායි ඇට නමයි රහතන් වහන්සේලා. ඒරහත අනස හැට නමට බදුරජාණන් වහන්සේ අනුශාසන කළ මේ විදියට පින්නන් මහනෙෙන ඔබත් මමත් දීවියෝවූත් මානසියවුත් සියලු බන්ධනයන්ගේ නිදහස්ස වන ඒ අමා මහනිවනු ලබා ගත්තා. දැන් අපි ලෝ මේ ලෝකෙ ඉන්න්නවක් එෙලෙ සඩු සත්‍යයෝ. ඒ අයට මේ දරමයහන්ට නො ැබුණුත් පිරිහිලා යී අහන්ට ලැබුණු තවබෝධ කරාව කියලා බුදුරජාණන් වන්සේ භික්ෂුණසට අනුසාසනා කළලා ඒ දෙේවිිනිසුන්ගේ යහපත පිණිස චාරිකාවය වඩින්ඩ මහනිනි. එක මගින් දෙනමක් යන්ඩේ පයික් එක නමක්යන්න කියලා ඔන්නාසේ අනුශාසනා කරලා. අනුසාසන කරලේ බිස්සු නාසලයි යොමු කරලා ඒ ධර්ම චාරිකාවේ වඩින්ඩ අපගේ බුදුරජාණන් වහන්සේ වැඩියා පුරුවල් දනවූ බලා. උරුවල් දනව්වයේ උන්වහන්සේ එක්තර වනාන්තරයක වැඩඉන්නකොට තිහක් වූ කුමාරුවරු ඒ වනාන්තරයට ඇැමිනිියා අපි දන්නෝ බද්ධ වක්ගේ කුමාරු තිස් දෙෙන. ඉති ඒ තිදදෙන සසරේ බොහෝ පින්කරලා තිබන බුදු කෙනෙක්ගෙන් ධර්මය හලා ඒහි භික්ෂු භාාවෙන් පැවිද්ධෝප සම්පදව ලබා ගන්ඩ. බණ මේ සංසාරයේ පින් තිබුණ අය හරියට බුදුරජාණස පහන්නට පසීප දෙන්නේ කොය වගේ ද. හිරුව මණඩල පායද්දී අර මෝරපු නෙලුම් පිපෙනවා වගේ. මාරුඵල නිවන් අවබෝධය පිනිසේ අය හොයාගෙනෙනව බුදුරජාන් වන්සේ. ති බුදුරජනත වැඩ හිටිය වනන්තරේ නිරසේ කුමාරු තිස්තේ යිල බාගතුන් හන්සලග. භාගිතුනාසකින් ඇහැවනි කුමාරෝරුර ස්ත්‍රියයක් හොයාගෙනයද්දී මේ හරිින් දක් ද ස්ත්‍රයක් ැනවා කියලා? විතර ක වන් ස්ත්‍රියක්හයන්නක ට පස්සේ හම කියලාක ට පස දුරජාතය දාල ස්ටයක් වයනක දහු තන් ගැන හොනක හොඳ කියලා. බලන්ට දැන් වෙනගෙනකට සාමාන්‍යෙන් එහම පිනක් නැති සාමාන්‍ය ලෝකයේ මේ කාමයට මොස පත් ච්ච කෙනෙකගේ ඇහවුනම් හැම ඔබවහන්තේ කිය අපි මේ අපින දන්න අපිට වෙච්ච දෙ කියයින්නේ බලන්ඩ සසරේ පින්තියන. බදුරජාණන්ස දන්නවා මේකින් මේ අයට තම්පර්න යාල ජීවිත දරමට යරත්තයනවා කිය. සියල දෙන ඇත්ත තමයිස්වාමනි අපි ගැනහ එකක වටින ක්කල වාදී වුුණා ධර්මය දේශනා කළා එ සියලු දෙනා සෝවාන් පලට පත් වනම් හිරවස්සේ සියලු දෙනනාට ඒ බික්ස්ුභාවෙන් පැවිද්ද ලබා දුන්න පස්සේ සියලු දෙනාව අරහත්ට පත්වෙන පස්සේ ඉතිං ඒ භික්ෂුන් හන්සලාට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ විදිට පද්දූ ප සම්පතාල බදිල බුදුරජාණසසි තනියම වඩිනුව කොහටද ඒ උරුුවේල් දනාවේ උරුවේල් කාශ්‍යප ඒ ජටිලයා ඇතුළු තුම්බයා ජටිලියයක් අපි දන්න රුුවේලකාසෙප ගයා කාශ්‍යප නදී කාශය සහෝදරය තුන් දෙෙන ඇතුළු දාහක් පිරිසන්නවා. ආගේ පිරිසාතර උරුුවේල කාසය පවාසය කරනේ ආශ්‍රමට බුදුරජාණසේ වැඩියක් රුවේල කකස්සප දමනය කරන්න ඇතුළේ දහස් දෙනම දමනය කරන්න. බුදුරජාණන්සේ බලන්න මේ දෙව්මිනිස් ලෝක සත්්‍යයාගේ අභ්‍යන්තරේ තියෙන ඒ වාසනා ගොුණ අදුනාගෙන වඩිනා විදිහේ. නමුත් ඒ වුරුවේර කස්සේප දන්නෑ මේ මාව නිදහස් කරන්න වශස්ස වනාසි වඩින්නේ කියලා. ඉතින් භාගිත වනාසේ වැඩලා ඒ වරුුවල කස්ශ්්‍රපිකින් අහනවා කාස්සේපේ ඉතින් ඔබට බරක් නැත්තං මේ ගිනිහල්ගේ අදරාතයමං වැඩඉන්නම් කියන. තරේ අසපිතිප ගිනිහල්ගයක් කවුරුත් නේති. එතකොට දැම් මේ උරුවේල කාසප කියල කියන්නේ පන්සීයක් පිරිස ඉන්න මෙයා යටතේ පන්සටම නායක ප්‍රමුකව ආචාරය ඉන්න කවුද උරුුවේල කස්සප ඉලකට මෙයාගේ සහෝ අදරයෙක්කන්න තව ගයා කාශෙප කියලා එනේ රංජනාගන්ගේම ප්‍රාටියයක් පල් හැ පහලට වෙන්න ඒ ගයාකාසේප තඉන්නවා තුන්සීයක් පිරිස තටේ හැමෝටම නායව ප්‍රමුකව ආචාරවෙන්න ගයා කාසේප ද කාශයපිකින ග තව මල්ලි ෙනෙක්න්නවා එටත් එහැයින්නේ. ඒත් අසපු වත්දාගිෙන. ඒ නදීකාසේපට දෙසයයක් පිරිස ඉන්නවා. දෙසීට මනුසාාසනා කරමින් නායකව ප්‍රමුඛව ආචාරයව ඉන්නේ නදීකාසේපට ඇති මේ ඔක්කම දාහක් පිරිස මෙතුවුන් දෙනාට තහෝ දරයතුන් දෙනෙ. ්‍රහක් මනවන්සික පවුලේ පවල ලිප දිච්චේ ඉදිම මේ රවේල ක සේ ප ආරමිට ම ාගිතු වැඩ. එතන ගිනිහල්ගේ ඇති බැහවාදකමක් නැද්දට මෙතන ඉන්ඩ දෙඩ පුළුවන්ද කියලා. ඊට පස්සේ උරුවෙල කාශ පකනවා මහා ශ්‍රමණය මටනම් කිසි බරක් නෑ හැබැයි මේ ගිනිහල්ගේ ඇතුළේ මහාදරුණු චණ්ඩ එරිදිමත් විසඇති නාගරාජයෙක් ඉන්නවා. ඒ නාගරාජය ඔව වහන්සේට කරදර කරන්න පුළුවන්. ඉඩවසි බුදුරජාණ දෙවනුවත් ඇැහවා කස්සේප මේ ගිනිියගේ මතා දරාත්‍ර වාස කරන්න පුළුවන්ද කියලා දවස නැවතත් කාස්සෙව කිවවා මේ රුවල කාසව කියනවා මහාශ්‍රමණය දරුණු නාගය වාාසිට කරදර කරන්න පුළුවන්. තුංගි නිවතාවත් වාගිතුනාසි අසාසිතිය. ඊට පස්සේ එතුන්ග නිවතාව අසා සිටිට පස්සේ කියනව ඉතින් විශස සහිත මහා භානක නාගරාජෙක්කනි ඔබහසිට කරදරගැඩ පුුවන් ඉති හන ඉති ඔබහස වැඩයින්න්න. ඩිඉ ඉන්නවා කියල කිය නොවනන් කියලා ඔන්න කැමැත්ත දුන්න ඊට පස්සේ දැ මේ අය හිතුවේ මේ නාගරාජයාගින් භාගතුන් අහසකි ජීවිතය නැතිවේ කියලා දැන් දන්නන්නේ නෑනේ මේ තු තුන් ලෝකය ජයගත්ත ම හානුවා සම්පන බුදුරජන් තින මක්ම වැඩයි කියරනේ පළන්නේ ශාස්තන් වහන්සේ මේ දමනය කරන්න මේ න තර අනුම්පාවක් කරුණාවකකිදේ වැඩලතින්නේ. ඉරවස්සේ භාගිත නාස්සේ ගිනිියල්ගෙට වැඩල තන ෑඇතිරෙත් තිබ තනෑ ඇතිරේ මත පළගක් බැඳගෙන කයි රජවත බාගෙන බහවනානයෝගි වැඩ සිටියා. ඊට බස්සේ අරගිනිියල්ගේ ඉන්න නාගරාජයා දැක්කමයක්. දැක්කේ ගමන් නොසතටු සිත්ත ඇති වුණා. තරහගයා මේනාගයටට මං ඉන්න ිනි හගට මේ ඇවිල්ල ඉන්න ස්වමයා කියලා මොකද කළේ දුම් පිට කලා විසදුම් උන්නාගෙන්න්ට කරන්න පුළොන්ද ඉරිදිමත්නාගේම මේ කියන්නේ. ඊට පස්සේ භාග්‍යතුන්හසේ මේ නාග්‍ය කරදරයක් නොවඒවා කියලා භාග්‍යතුන සීටත් වඩා සැරදුමක් පිට කලා. ඉරවාස මෙයා අරදුම වඩා මේ සැරදුමක් අවුඩ බස්ස මෙයාට මකොතුන්නේ ඒකින් මොකත් වාාගතුනාසට කරන්න බැරුුණ. ඉරවස එතනින් නැවතුන්නේ ඊළඟට ගින්න අපිට කලා මේ නාගයා දල් පි කළ භාගතුන් හසේ ඉටත්වොඩ මේ ඒ ගිනික්ම යනවිීට ගිනි දැල් පිට කලා මේ නාගයට හැබැ මේ ගින්න කරදරයක් නොවේවා කියලා එකනි ජීවිතහානයක් නොවේවා කියලා පීඩාවක් නොවේවාගේ දමනය කරන්න මේ කරන්නේ එදන මේ ගින්න ඔච්චරද කියන්නේ ඒ ගිනිහල්ගේ එලියට මේ ගිනි විහිදිලති නවා ඇඒ ඒවාකවු යෙනවනේඒ සම්පර්ණ මේ ගිනිහල් ගිනි ගන්නවා එලියට පෙන්ලතින්නේ ඒර පස් යර ජටිලිව කල්පනා කරලාතියෙනවා හෝඒ ශ්‍රණයාට නම් හා කරදරයක් වෙලා තියනේ නාගරාජයා වෙහෙසනුවම ශ්‍රමණයා ඒගොල්ල හිත මේ ශ්‍රමණයන් වහන්සේ විනාසවේ කියලා ඊටවස්සේ භාග්‍යතුන්නාහසේ මේ නාගය දමනය කළ දමනය කරලා වාගතුන් වහන්සේ තමන්ගේ පාත්‍රයේ දමාගත්තා මේ නාගය බලන්න ඊටවස්සේ පහු අදාමක කලේ වාාග්‍යතු වනාහසේ එලියට වැඩිය මේය ඇල් හිටිය බලන්න දැඟිවර යික් හිතාගෙන විනාශසවෙල ඇති කියලා ඊටවස්සේ පාතරයේ පෙන්නලා කාස්යපට ීනවා ඇ උරවෙලකාසපට මේ බලන්න කාස්ේපේ මේ තාගේ මේ මහානුභාතම් පණ නාගේයමෙන්න්න කිව්වා. මොහුගේ තෙද මාගේ එෙදින් මං බිඳ දැම්මා දමනය කලා කියලා පෙන්නවවා. ඊටවස මේ උරුවෙල කාසෙපට හිතෙනවා යමෙක් චණ්ඩවූ එරදි ඇති වහා පැතිරෙන විස ඇති දරුණු විස මහත් එරිදි ඇති නාගරාජයා තමන්ගේ තෙද බලයෙන් එරිදිෙන් දමනය කලාද. ඒ ශ්‍රමණයා නම් මහත් වූ එරිදි ඇත්තේමය. මහත් ආනුභාව ඇත්තේමේ ඇබැයි මාමෙන් රහත් නොවේ මයි කියල හිතුවා. ඔන්න බලන්න හිතපු එක දදරවන වාගත ැ මේක දක්කින වනමුත් වාාගත හසි නිහන් වෙලා පැඩ සිටිය මේ එකකදකල දැන් වානවයා දමය කරන්න රි ප ල සහට පාන වාගි ේ ර දන කරන්න. න ට න ප ස නස නතරම දව මනිසුන් ඇනුව දුකින් නිදහස් කරන මෙ දේ මිනිසුන් වෙහෙස වෙලා තිය නොද කියලා. ඒක තමයි හැබෑම කරුණාව. ඊරවස්සේ පිංාදනී භාගිතුනාසි දැන් ඊළඟ දවසේ මකද කළේ ගිනිල්ගේ වැඩ හිට නෑ. වන දැන් ඊළඟ දවසේ එතන තින වන ලැහැක් ඒ වන ලැි භාගිතු න වැ ීතතිය අද න කොට් මකත්නය වන ැේ එතකො ගහ ට රාන්න. රවාසේ වන හැව වැඩැසිට ඉදි ාත්‍රී කාලයේ මධ්‍යමරාත්‍රයේ පෙරයම එක්ම ගිහිල මධ්‍යියම රාත්‍රයේ ඒ වනාන්තරයේ බුලුවගෙන එලි හතරක් ඒය වනාන්තරයට පැමිණිය මෙම ජටිලුව දැක්කම එක ඉඩ බස්සේ ටික වෙලාවක් කියඉදල නොපෙනී ගියායි ඒදී ඊඩවස පහුදා බදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ දානට අරාධනා කළ මහාශ්‍රමණය දැන් සුදුසු වෙලාව හරි දානයට එඩ එහෙම මතක් කරලා තිනවා මහාශ්‍රමණය ඊයේ රාත්‍රියයේ මධ්‍ය මේ යාමය මේ මේ වනන්තරේ ආව අපිට පෙනුණක් එලි හතරක් ඒ කෞදි කෙ හවා බුදුරජාණන් සදල කාශසේපයේ සතරවරම් මහරජ දෙවිවරු මගෙන් ධර්මය හඬ කිව පැමිණි ඉඩවස මේ කුරුවෙල කාශ පහිතනවා අහෝ සතරවරන් දෙවරු යම් කෙනෙක් ළඟට ධර්මය හන්් එෙනවන ඒ ශ්‍රමණයා මහා ඉරිදිමත් කෙනෙක් මහානු බව සම්පන්න කෙනෙක් ඇැබැයි මාමෙන් රහත් නොවේ මයි කියල හිතුවා ඔන්නවලන්න. ඊට පස්සේවාගේතුනසේ ඔහුඳට දකිනවදන් සිතු වෙලිමයාගේ. දැන් නමුත් මෙයා දමනය කරනතා මෙ හැමද ඇමේ භාගිතුන් වන්සේ. ඇැබැයි වෙලා වෙනකම් භාගිතු නසේ වැඩ ඉන්නවී. ඉර සෙදා දවස ගෙවිලා තනවලන්ට ාගිතුන්න්නා සෙදා රාත්‍රීත් දැන්ව වනන්තරය වැඩඉන්මයි වන ලැහැමි. වැඩ ඉන්නකොට එදා රාත්‍රියයේ ඒ මුළු වනන්තරේම බබුලුවාගෙන විශාල එලියක් එක එළියක් පැමිණිය. එවස්සේ භාගිතන් වහන්සේ ළඟට පසුවදා උදේ මේ උරේවෙල කාශසය පැතුළ පිරිස යනවා. ඉහිල්ල දානට ආරාධන කනට වස රාධන කළ හනෝ මහාශ්‍රමණය ඊ රාත්‍රිය ලි කලින් දවස්කටත් වොඩා මේ මහා එළියක් ඒ වනන්තරයටට පැමිණ නේදවා සින්න තැනට. ද කියෙ ටස්ස ගතු වන් හදල ඒ තමයි දෙවලට අධිපති සක්දමඳ කියෙන පමිණි මාගෙන් ධර්මය හන්ඩ ඒඩවස්ස හිතනවා හෝ දෙදෙවලෝට අධිපති සක්ද් දෙවිඳු යම් කෙනෙක් ළඟටෙවන ධර්මය හන්ද ඒ ත්‍රමණයා මහා එරදිමත් කෙනෙක් මහානු බව සම්පන්න කෙනෙක් හැබැයි මාමෙන් රහත්නන්න ොවේ කියල හිතනවා.බලන්නට සෙදත්දාානයබලඳල භාගිතුන්නා සෙදා දවසත් තුවසේවාසකළ එදා රාත්‍රීද ආත්තේ වනල හැබේ වැඩන්නවා එදා රාත්‍රී අර කලින් දවස් දෙකටත්තඩ මහා එළියක් ඒ වනන්තරි භාගිතුනා සින්නේ තැනට පැමිණියක්. දැන් එලියකින් තම පේන්නේ මේය බලාගෙන හිටේට වසේ පහෝදා භාගිතුනනාන්ත්‍රී ධන්ටාධනක ලහනවා ඉළඟ දවසි. ස්වාමිණී අර කලින් දවස් දෙකටත් වඩා ඒ රාත්‍රී මහා එළිය පැමිණිය නේද. එහෙමයි කස්ස කෞදු කෙ ලැවයි කස්වපේ තමයි මහා බ්‍රක්්මයා ඊරාත්‍රියයේ මගින් ධර්මයහන් පැමිණියක් ඔ බඹලු ඉඳර. ඊටවස මෙයා හිතනො හෝ මහා බ්‍රක්්මයා යම් කෙනෙක් ලඟට පැමිණ නොන් එ ධර්මයහන්ඩ ඒ ශ්‍රමණයනන් මහා ඉරිදිමත් කෙනෙක් මහානුබව සම්පන්න කෙනෙක් හැබැයි මාමෙන් රහත් නොවේ මයි. දට සනයෙන් එයට එනවා එක. පලන විහිතීස්වායිනෙ. තයනද වස බුදුරජාණන් සේදා දවසිද්ගත කළ. තැමනිතර එරිදි. න ක්දක් ැම දවස්තුන දැම දෙවුරල් පත්තන කරන ඒ දවරේල නාහන්ඩාක් විස්තර ඒවා දැක්කා එරසි පලවෙනි දවස අර නාගයක් දමනය කළ. ඊට පස්සේ එදාට පහුදා දවසේ යාගයක් දැන්මේ ආශ්‍රමී දෙතකට යාග කරනමය කොල එකැ ගිනි අවුලෝලලා ගින්නේෙන් දෙවර පුදන. ඒ ටිෝ කරපේ බ්‍රහ්මණ ආගමිති රනහෙම. ගින්නෙන් පුදරනි දෙවුරු තරමේ ජටි කියල කියනෙතේ බ්‍රහ්මණයනේ. ජටිලකිලෙන ජටාදරව තමයිගොලු ආශය කරලා තියන්නේ. ජටාදර තාපසයු. ඊට පස්සේ මෙයා හිතනවා එට දවසේ යාග යත්තී නමාගේ ආස්ත්‍රමී. එතකොට මේ යාගේට අංග මඟදකින රාජ්‍යන්ගල මිනිස්සු එට දවසේ එනවා එනකොට එයා එන්නෙ නිකන්නෙවෙයි. ආහාරපාන පිරිකර නොයෙක් දෙවල් අරගෙන මේ ආශ්‍රමිට එනවා. ඉතින් බැරි වෙලාවත් හෙටඔයි ම හාස්ශ්‍රමය ඔය පිරිස ඉදියේ එරිදික්වත් පැවොත් එහෙම ඇදැන් එරිදි වල සම්පන්න කියල දැන් දන්නවා එරිදික්වත් පැවොත් ඒ මිනිසු ඔක්කොම මේ මහා සමනයට පහදී ලාබභසත්ක රොක්කොම් මේ මහ ස්්‍රමණියයට ලැබෙයි මගේ ලාබ සත්කාර පිරිහිලා යැයි කියල හිතුවා. ඒ නිසා මහාශ්‍රමණයා හෙට ඒ මාගේ යාගේට නොයනු අනන් හොඳයි කියල හිතුුණා ඔන්නබලන්ඩ මේ සිතුවිල්ල වාගෙතු නාස දැක වදාලා දැවාගෙතන දෙයා දමය කරන්න වැඩලලා ඉනිවානනිතට භාගෙත වවාන්සිට රහස් නැපින් වත් මොනතරන් අසිරි මසාසන් වහන්සේ නවදනේ එකයි මේ වහනකොට හරියට හිත පහදින අප ෙසුන් වහසකෙනද මේේ බුදුරජාණසි කරපු ලෝකස් චරිියාවමින්ඒ සම්බුද්ධත්ේ ලබල මේ මාස ගානකින් යවෙන්නේ මසිදී දැම්බරන්ට රහතන් වස හැට දමම් පහල්ල ඉට පසි තිස් නමක් මාර්ග පල් ලබල දැම් මේ ඇවිල්ල තින්නේ උරේල අස්සප දමනය කරන්න තිවාගදනද සිියල්ලයේ දමනයවෙෙන මේ කරන්නේ දමනේ කරන්න ගිතනා ස ල්පනා කරලා මකර ඊළඟදසි දාන වඩින් නැතු වාාගි දරනගද කළේ. ඊළඟ දවසේ යාගේ තියන දසේ භාගිතු වන්සේ සිවරු පිරි අකස්කරගෙන සිවරු පොරෝගෙන පාතර අයරගෙන උතුරුකුරු දිවයිනට පින්ඩ පාති වැඩිය.ඔොන් නොතුරකුරු දිවයින කියන්නේ උතුරකුරු දිවයින කියන්නේ අපේ මේ අපින්න මනුස්ස ලෝකෙ තියෙන එකක් නෙවේ ඒත් මනස්ස ලෝකයක් දිවයිනකි වටමි. ඒ අපිට පේනකක් නෙවෙ පින්වත්න්නේ ඒ ෝක සබහය දුරා විස්තරක ටානාටි ුත්ත්‍රහෙම ඒ ලෝකයේ පින්වත්නි මේ අපිට වගේ නිවෙයි එතව අටානාටි සුත්ති විස්තර කරනවා ඒ ගැන පතුරුකොර දිවි ගැනතිවා එදවටඒ ලෝකයේ මේ මුකුත් වගා කරන්න දෙන්න ඉබේ දැන් අදගත්තොත් යම්කිසි ඒ හැල් තීරන ගත්ත යි ප විී හැන දැන් මේ පි ෝක ෙක් හ ොහව දැන් ුසෙ ග තිී. ද ම දැ කාල ිනිසු තනවා ද මත් බදු කෙනෙක්ගේ ඩෝන කියල හම හිත මේ අවිද්‍යාව මහත ඒයි මේ මනු සලෝක මේ අපිීන්න ජමුදධිපකන අප පින්නේ මේ ලෝකට කියන්නේ එය දේශනායල ම විස්තරති නො කැටී. ඉතින් ඒ මනු සයකින මේ ලෝක ඔන්නහ පද හතරක් මේ ේද නතුර කුරද වෙනක ලෑ නම් කරල. මේ විහිලු ඒ විද්‍ය ද ම බුදුරජා කොට ස්තර කිය. පිත් සම්ම සබදධය කී කියතා මේ කොල්ලගී ග දෙැමුදු කෙනෙක් ඉද්දී. අම්මා සබුද්ධ තියාපින් වනි ලෞකික සම්මාධී්‍යයක් වත් නෑ. අම්පූර්්‍යම විපරීත වූ මිත්‍යා දුෂ්ටි යුක්තය එහයි දෙනා. ඉති බපුදදු මේ ැනෙ බුදු කෙනෙක් ඉද්දි ජියවාන හැකි වන අදකාලේ මමත් බුදුවෙලාවගේ රඟපාස නැතිවෙයිද. ඉන්නවනේ ඒවගේ විහිලු කතා එයහට ලැබුණ නමුත් මේ උතුර කුරදි වෙන කියන වෙනම ලෝකයක්. හමේරු පරොතය කියල තින පින්වන්න යුදුම් අසූ හාරදාක්කස පරතය එක ක අපේ පීව හට පෙනනක් නෙවේ. ඒ මහමේර පරතයේ අතර පැත්තේ තමයි දිවයින් හතරත්තියන්නේ එකත් තම අපින් නෙමේ ජම්බුද්ධීපේ ඊළංග එක තම උතුරු කුරතිවයින ඊළංඟට තියන පූර විදෙහහි කියල තවදිවයිනක් ඇවලෝකයක් ඊළඟට අපර ගොයානය කියලතිෙනවා. මේ හතරේම ඉරවල් පායන විදිීපා වෙනස් ඉරපායනිිති වෙනස්. ඉසිසේත්ම මේ ලෝක නෙවේ. අක තියාගන්න මෙ එරිදිමතුන් දකින දේවල්. අපගේ බුදුරජාන්සගේ සම්බුද්ධ ඥාණෙන් එරදින් දැකපු දේවල්ලි. එනිසා මේ කාලේ මිනිසුවයි කියනෙවවා එක ලේ මනිසට වාසනාවවනෑ බුදුගෙන ්‍යාබෝධතිකන හිත පහද වගෙන් අපිට නොතේරන දක් නැදැක්ක දෙයක් භාගතු නසි දැක්කනයකළ හිට පහදවාගන්න තමන් යන විස්තර කරන්න බලනනේ ඒය අවාසනාව තින්නේ ඉද සාිනන් වාහනට වි නි ැ නේ. එනිසවත් හිතන්නවේ අනේ පව් කියලනේ ඇමට ලැබන විල්ළග දම්ම වට ස්තර කිවීමක් දැන් මේ ගැන විස්තර ති නවා මේ වගේ මේ දිවයින් ගැන එකට උුතුරකුරු දිවයිනන්නේ කිහිල එහෙම මනිසු වන්නේ තිය දානේ පින්ඩ පාති කරගෙන භාගතුන් වහසේ හිමාල පර්වති මේ මනුස ලෝකය පි මනුසුලෝක දැන් හිමලාල පරවතය දඹදිව ඒ අනවතප්ත විලළඟ ියල් ල්තලාාවත් න ගල්තලයි භාගිතුනාස ඩඉදනල දානවලඳවා. භාගිතුනාසේ භෞනානයෝගි වැඩයිඳල හවස්වරුවේ ඔන්න බලන්න භාගිතුන්නාාසකි බුදු නැත අපගේ ශ්‍රී ලංකාද්දී පෙටියොමේනවා. ඒ මොහොත්තේ එදකට අපේ ලංකාදීට භාගිතුනාසේ වඩින් යුරුවේල කස්සප දානයකර අතරතුර. එරස ාගිතුන් වහන් ේරදියම ආකාසයෙන් අපගේ ලංකාදදී පට වඩි නොකොහැටද මහි අංගනයට. මහිියන්ගෙන සෑය පිහිටපු තැෑන ආකාසි උ්ඩ වනාසේ පහලවන. මහත් වූවාලෝකයකින් ඉටවසේ යක්ෂයහි යක්ෂි ඔක්කම එක තුනා. යක්ෂය තමයම අපේ ලංකාද්දීපේ ආක්‍රමණය කරගහි මිනිස් විටී නෑ. ද සමාරුවය බොරු මේ නෑනෑ ඔය විජර ජතුමා එඩත් කලින් මේ ලංකායි මිනිස් විඳලතිීනවා ඔුද මිනිස් විඳලතිී නතම දෙව ජාතකයත් තින වලාස්ස ජාතකකිල අපේ බෝධි ඇත්වන්හන්සේ මේ ලංකාවට ඇවිල් ඔය හැල්ලි ඉතිබිලතින හැල්ලි වලඳල ආකාශෙන් යන මේ අකාස යන අස්සේක් හිමාලෙ හිතපු ඒකාලෙඔය මේ සම්බ පණික ලංකාවට කියලතින්නේ ඒකාලේ ඔය වෙළදාමයන බෝට්ටු ඇවිල තින මිනිස්සු මේ ගහගෙන ලංකාවට ඉඩවසි ලංකා ඉඳල තින යක්ෂනයියම් හොබන් එකක විස්තර තයෙන්වා දෙයක්ෂේ හිටිය කියලා ඒ අක්ෂනියව මේ කාන්තාවගගේ රප මගෙන හිල්ලාරගොල් රවටගෙන ගොල මගේ ස්වාමිය කරගෙන ටික දසින් ඒගොල්ලො මේ කනෝගේනවා කාලයේ යක්ෂය කවදාවත් මේ ඇයටකටු කන්න ඇයටකට ඉතුරු කරනවා ඉතින් ඒවවෙන්න ඇති ඇයට කටුනේ ඇයටකටු තිබ්බ කිය නවන ඒ නැතු මිනිස්සු හිටිය නෑැ පින්වත්න්නේ අහුුවෙන් දෙපාමේට එඩ සිරාවනා කතාවත් දල සම්පූර්ණෙන් ඉතිහාස විකෘතික නොමේ අන්ද බාල පුතජ්ජන සද්ධාව නැති මිනිස්සු ඔවට අහුුවෙන් දෙපවබ මේ ධර්මය සඳහ විස්තර අපිමේ කියන්නේ පැහැදි විස්තර අපේ සිංහල ජාති ආරම්භුණේ විජේ රැයිතුමාගේ ආගමනින් පස් දෙමයි ඊට කලින් මිනිස්වාසයක් තිබුණනෑ මේ ඒ වෙළදාම ආපු අයත් ගොදුරු වෙලා ගියා බේරුුණ නම් බේරුණේ වෙළදාම අප ඇගෙන් ඔය තපස්සු බලික අදි එදාතුන්ාහස ලැගෙන ැවිල්ලා ඒ අනුභය මිසක් නැත්තම් බේරෙන්ඩව යක්ෂෝ හිතී එදලේ යක්ක්ෂෝ දැන් ඉන්නවා භාගිතුන අහ දැගෙන තමයි දැේ පිරිසුතු කරන්නට හදන්න අපි ලංකාදීපී. අරුමත්දීපේ බවට පත්තෙනවා කියලා දැකපු අපේ බුදුරජාණ වහන්සේ බරන ම ස්ත හරි ස්ස හ ලැබිකොට කොඩක්ලොකවාසන දැම මේ ජාතකට කලින් නිධනකතා විතර අතරතුරම වෙචක් ද කියමි නිධාන කතාව. ී ඊට පස භාගිතුන්හසේ අපේ ලංකාදදීපට වැඩලා අපි දන්නවා ඒ අක්ෂෝ දමනය කළ ඒ අක්ෂෝ දමන කෙ කොහොඳ විසාලාල අදකාරයක්ම බුදුරජාණන්වා සිට පසේ යක්ක්ෂයන් හිතාගඩ බැරුගිය අසර නොනයිට පස්සේ එකවස්සේ යක්ෂයන් භාගිතුන් වහන්සගේ ආයජනා කළ ඉටවස්සේ භාගිතු නස වදල එහෙනම් මට වාඩුවෙන්ඩ පොඩි ඉඩත් දෙන ඕන මං මේ නැවත මේ ආලෝකය ඇති කරන්න කියලා ඊටවස්සේ හාය දෙන්නන් කිය අවසර දුන්න. ඉටවස්ේ වාාගිත නසේ පත්කඩේලාගෙන ආහා පුරා කියලා ඔන්නේ අරියටම දුරුතුපුන් පොහෝ දවසකේ ඒ පොහෝ දසේ භාගිතුනාන්සේ අපගේ ලංකා දීපේ මහි අංගන භූමිය පාද රිස් පරිස කළ භාගතන හිතරඇ පේනි ැන්ගතකොට රඳදකාරන්නට ාගතු වන ස පේවා. ඊට පස්සේ මකද කළේ භාගතුන් වන්සේ. ගිනි දැල් විහිදව්වා එ පත්කඩ වටේත්. ඊට වස්සේ මේ යක්ක්ෂ පිටි පසට විට පසට ගියා. භාගතුනයි දැන් පත්කඩේ දැන් වැඩ ඉන්නවා. ඊරස ගිනි දැල් විදිල විහිනවේ ලංකාවපුරාම් පැතිර ලගිය අත්ක ද ලොක ලොක් ෙ පි පස ි පස් ක්ේ. ට වාගතු ම ර ය රි ක ව න ංකර ඇ ෙරද ඒ දවන ක් ක්ොම ැහි පස දිවන තිබ ැට රංගලති ප අපි දන්න ොහති දකෙල් ඇවයි යක්ක්ෂේ දත්තේ ිදිවෙනී න්නවා. මේ ලංකාව හිට පේයක්ෂයෝ ඇවිදිරතම වාාගිතුනාසේ ඉවත් කලි. වලන් අපේ වාගිතුන ඇතම අපේ ලංකාත්දීප පූජනීයත්යට පත් කලේ මනුස්වාසට සුදුසු බවට පත් කළේද. ඉරාසේ භාගිතුන් වහන්සේ නැවතර පත්කඩේ ංචුවට සලසලයේ මහහිියංගෙන සෑ පිහිටපු භූමියේ තුන්නහස වැඩ සිටිය ඒ භාගිතන් වහන්සේ එතන භූමිය පරිභෝග කලා එතන්ට මහා දවිය පිරිසක් පමිිය දැමට යක්ෂයන්ගේයාට පස්සේ තිී පිරිස පි රාගත්තා විශාල දිවී පිරිසක් භාගිතු වනාසනගැට පැමිණිය භාගිතුන්ස ඒලා ධර්මය දේශනා කලා ගනන් කළ නොහැකි තරං දෙවරු මාර්ගපල් ලැබුව කිය න හැතින් විස්තර ඉතිහාසේ මහාවන් සිතින විස්තර. දැස එතන හිටපු කෙනෙක්ත් තමයි සුමන සමන් දෙවයා මාර්ගපල් ලබ සෝවාන් පලයට පත් වෙච්චේ සුමන සමන් දෙවියන්ගේ අඩවිය තමයි පාෂය කරනතමන්තුකූට පරුවත්. ඊටවස්සේ තුුමන සන්ඳ දෙවයා භාගිතුන්නාාසි දැන් වඩිඩ සූදාන වට පස්සේ භාගතුන් නාසේ දැන් ස් පරසකරපු භාගිතු නාහේ පරිබුව කර පෙබූමිය සව කෙනෙකුට පෑගෙන්ඩ දෙන්න හොඳනෑ එනිසා ාගතුන් හසි ඉල්ලා සිත අපිට වන්දනා කරන සුදස්සතියක් දෙන්න කිරවස භාගිතුන් න්සේ තමන්ගේ සිරසට ශ්‍රීහස්තය යමු කරලා කේෂදාාතුන් මිතක් ඉතින් ඒ ධාතුන් ාසල රත්තන කරඩුවකින් පිළිගෙන සුන සමන්ධ වියන් ඒ භූමි ඒ සෑයක් තනලේ සෑගර්භය අභ්‍යන්තරී නීලවරණ මානික්කයක් ඇතුළි ඉරන් කරණ්ඩු තැම්පත් කරලා සෑයක්හදඔව්වා සත්්‍රීනක් උුසට ඒ සැෑැ පස්සෙ පස්ස ලොක් වෙල තමයි ඔය දැන් ගීව ධාතුන් නාසිත් තැපත් කරලා විස්තර තිනවා දැ ඔ තත්තෙර තියන් ගි නාස න්න ට පසේ නැත දම්දට වඩිනු ඒ දිට මහා යහපතක් කල දෙවියන්ට බහෝ ධර්මය අවෝධවෙඩ ඒ දර්ම දේශන කලබන වා කරනව අපි බුදුර ජනතති බණ්ු පුදුමාකා හිත නොද ේවා ඊට වස්සේ ඔන්න ාගිතුනාසි දැන් අර එදා දවසේ ඒ විදිහට මේ හවස්කාලය තම සිද්ධ වෙන්නෙමි හෙරිදිීන්දි වඩිනෙමි ඊරවසි භාගිතු වනාසේ ඔන්න එදා හවස දැන් නැවතර රවෙල කස්තපුගේ ආශ්‍රමයට වඩිනවා පෙල්ල දැන් වනන්තර වැඩින්න්න. ඒදවස්සේ ඔන්න දැන් උරුවේල කස්සේවතුළු පිරිස පහෝද යනවාදේ අ යාගෙ බ දවසීට පහු ද දවස ගිහිල භාගතතු නාන්සත ආරාධනාකර නොදක්. ස්වාමීනය අද දවසේ දැන් දාන සකස් කළ තියන වඩින් දාන්ට කියලා සේගමම් මහනවා ඔබහන්සේයේ වැඩී නෑනැ පයාගෙට දානයට. අපි බලාපොරොත්තෙන් හිටිය ඔබහන්සේ වඩී කියලා. අපි ඊට පස්සේ මිනිස්ු ගිනාපපු ආරපාන ඔබහන්සිට වංකර තිබ්බකි. ාගතුනාන්සය වදාළ කස්සප ඇයි ඔබ හිතුවන්න හිතුවන මෙහෙම ඔබ කලින්දව සිහිතුවන මෙහෙම යාගේ තියන දවසර කලින්දසෙව හිතුවනේ එට දවස අංග මංගත ප්‍රදේශල් මිනිස්සු එෙනවා බොහෝ ආරපාන පිළිකර ඇරගෙන මගේ මෙයාගේට. බැරරිලාවත් මේ මහා ශ්‍රමණය ඉරිදිවක්වත් පැවොත්වය මනිස්සු අතර අම්පූර්ණය මිනිසු පහදි මේ මහා ශ්‍රමණ රලාාබසත්කරුපදී මට තියන ලාබසත් කර නැතිවයි ඒ ම මහ සම හටයාගේට නොඩිින් වනක් හොඳයික හිව නේද. ඊටවාස් ඉතින් මම වඩින් නැතු ම උතුරකුරු දවයින්ට ිල මේවිදියට පින්ඩපාති කරගෙන අනොවත්ව විලධනය වලදල මෙහැම මෙහැමොනාකිලේ විස්තර වාාගතු නශ ව දාලා. ඊටවාස් එමයා හිතනවා හෝ ෝ ඒ ආකාරයට උතුරුරු දිවවෙයිනටගි හිල්ලා ධනක් පින්ඩපාති කරගෙන ඒ අනොතත්ව විලින් දානය වලදලා මේ විදියටට මේ විදියට මෙහම රිදික් පා්ඩ පුලුවන් රිදිිය අත්තිනොන මේ හා ශ්‍රමණය යනන් මහා ඉරිදිමත් කෙනෙක් මයි මහානු භව සම්පන්න කෙනෙක්මයි හැබැයි මාමෙන් රහත් නොවේ මයි කෙළ හිතුවා. පලන්ටනේ තවාමතකොට තමන් රහත් කෙල හිතන්නේ ඇවයි බුදුරජාණන් වන්සට වඩ පල්ය හන්ට කෙළ හිතන රිදි තිබට අනු වසම්පන්නට රත් නය කෙ හිතනවා. දෙමට කොච්ටර මුලවට පත් කෙලදන එමන්ට අපේ භාගතු වසේ මේ දමනය කරන විදින තින් භාගිතුන් වහන්සේ. නිසද වැ හිටිය. එඒ දන්වන්නේ භාගිතුනසේ අවස්ථාවනි භාගෙතුන් හසට පාන්සකූල සිවරක් තිබුණා ඒ පාසකුල සිවර දැහරංගේෙලා භාගෙතුන්නාහසර වනාන්තයට දැන් වැඩිය. පැල්ල දැන් භාගෙතුනාහත හිතනම් ඒ පාසකුල සිවර හෝදගන්නමට මේ වතුර ටිකක් තිනන පොකුණක් එතකොන සක්ද්‍ය විදු මේ සිතුවිල දැකල්ලා භාගතුනා ීටය වනන්තරේ ලස්සන පොකුුණක් මවන. එයක් ගැඹුරු සාමාන්‍ය පවැලි තලාවති නිර්වස ාග්‍යතුනනාසේ මේ පොකුුණට වඩිවා. නිට වස භාවිතන පොකොන්ට ල්ල සිර ජලයේ පොංගෝල හෝදන්ඩ මේ හෝදන ගමන් භාගිතන සහිතනවා මේසිවුර අතුල්ල ගණ්ඩ මේ ගලක් තිබුණ න හොද ඒතන ගොට සක්ද්‍යේන්දේ සිත විල දැකල එතන ගලක් මාවනවා එපකුණලකන ලගයිනිසේ ගලේසිවරා තුළල භාගිතන සිවුර හෝදනවා ඇසේකට පොකුණ තිකක් යටටිින් අගිතන්නේ ඩොඩක් ගොඩබීම ිකක්කුඩ භාගිතනාසේ හිතනවා මේ කොකුණේ ගොඩටයන්න්න ගොඩවිීමටයන්. ම මොක් ර තෙ න මොදයික හිතන ගොට ත තිව තින ුපුග්හක ුදග්හයේ දේවතාව ක්ෂදේවතාවට සිතිවිල දැනිලා ඒ කබුග්ගය විශාල අත්තක් අර හොකුණට පාත් කරන. ඒ අත්තම් වාගිතුන්න්නාසි අඩට අර යම්තැනකින් කන කකින් අතින් ඇදල අතදීල ගොඩගන්න වගේ පහසන් ගොඩට වැඩිය කියේන වාාගිතුන්න්නාන්සේ. එරිදි ව්‍යිතුන පුත්ානක න දවර. උතුමාකාර සාසු වාසෙනවන්නේ හර අසිරිමත් ඊටවස්සේ වාගිතනාසුරට වැඩල හිතනවා මේ සිවුර වේළගණ්ඩ මේ ගල්තලාවක් වගේ තිබුණු එතකොට සක්දීමද සිතුවෙල දක් විශාල ගල්තලාවක් මව නො ත වාගිතනාා සිවුරේ ගල්තලා වේලෙන්ඩ දානවා ඊට පස්සේ එදා දාස දැන් ගෙවිලා ගිය පහෝුව දා දැන් ඔන්න උරුේල කාසය පෙනව දැන් දානිට ආරාධනකන් එනකොට දැම් මේ වනාන්තරේට මෙ දක් තිබුණ ඇති පොකුණක් දකිනොවේ දවා ගතු නාතිගේ හනවා මහාශ්‍රමණය මෙතන කලින් තිබුන් නෑනේ පොකුණක් එඩවස්ේ බුදුරජානසය වදාල මේ කාශේප මගිලඟ පාසු කොල සිවරත් තිබන මට හෝද ගඩ මේ මට මේ පර ල හොදැෙ හිතනකොට සක්දේවවිද සිීතවල දැකල මෙතට පොකුුණා කගේ කුාවම ත නක ඊලකට මේ ගල තිබු නෑනෙම තන එඩවස්සේ මම හිතුවකාශසප මට මේසර තුල් ග ගත් මන හොඳැකිලිට පක්දඳවා මඇැවකිකවේ ගල ඒ ගලතම ම තිීන්නකික අලින් තිබුණන්න ඇතමාකික. ඉඩවස්සේ මහා සැමනේ මේ කුබපුගගහ මේ අත්තම මෙම පාත් කල තිබුණනෑ නම විදියට. ඉඩවස වාගිත නස වදාලා ඔවුකාශසප පාත්තල තිබුුණන ඇතම කලින් ඉඩවසේ මට හිතන මේ පොකුණනිින් උඩටෙන්ඩ මේ මොක හරි මට ඒරන හොඳැකිළ හිතනකට මේ කුබුගහ උක්ෂදේවතාව තමයිකිව මේ අත්ත පාත් කලේ ඒ පාතච්ච ඒ මයි තන් ිකිකක් එඉවම මේක ගොඩට වැඩිය කියන එත මේ මේ මහා විශාල ගල මෙතන තිබුන් ෑනසමයන් වාස ආයකත් කලින් තිබුන්න ඇතයි ඉති මට හිතන ගොඩ වැඩල ම සිර ේ ග තැ තිබන හොඳැකි එතකොට සක්ද තම වාලා ග ම කික ම ගලතම ත නිිකිව ඊට පස්සේ මෙයාට පුදුම හිතෙනවා හිතනවා හෝ ඒ දෙවරු සක්දවිද ඇතුළු ඒ දෙවුරු යම් ශ්‍රණයකුට උපස්ථාන කරනොද මේ විදිහයට ඒ මහා ශ්‍රමණයානන් මහා එරිදි බල සම්පන්නයි මහානු බව සම්පන්නයි හැබැයි මම මෙන් රහත් නොවේ කිය හිතුවා වලන්ට තවමත් හිතන්නවායඒ එක බුදු මහිතන පින් අදිනේ එරස භාග්‍යතුනා සේ වනාන්තරය වැඩ සිටියා. ඊට පසේ රාත්‍රය එක්මගේ පස්සව ා්‍ය තුනාත ඊළක දස් දාන ආාධන කරන්න පැි. ෙමයිදදාන්නේන හදල තින සාමන වඩිින්දිි ට පස්සේ හොඳයි කාශය පැහෙන ම වඩින්නම් කියලා මොකද කළේ ඒ උරවල කාශෙපට යන්ඩ සලස් සලදැම පොඩි දුරයිනි අන්න තියන්නේ එදානේ වළදන තැනට අර වනාන්තර ඉඳලා ඒකම ආර්‍ය අසපීනි උන්නහසේ වඩිනවා ඒ මොත් රිදෙන් කොහටද හිමාලි පැත්ති තිනෙත් දබ උරුක්ෂේ නඟට අභික්වේදේ විශාලව යොදුගානක් විශාල මේ දඹ රූක්ෂයක් එක ඉතියෙන විස්තර කට දමවක්ෂේ ගහිලගේ ශවාල ෙඩිත ඉන්නේ එක පල ඒ ඉදිච්ච දමර ධම පලයක් වාාගිතුනාසේ අරගන්නවා ඒ දම්ම පලයක් ඇරගෙන වාාගිතුන්නාේ අරධනය වලඳන්න තැරට වටිනවා තර දැන් උරවේලකස්සේප අරාධනකල ඒන් එදි භාගිතුනාසේ වැඩ ඉන්න එතන. ස්වාමිණ ඔබවහන්සේ මේ කොහඳ මෙච්චිරක්මට වැඩි කියහනවා ඊට වසේ කනවා පින්වත් කස්සප මම ඔබම එට කලින් මම මෙහම හිමාල ේතිීන දම්බ ෘක්ෂේට ගිහිල්ල මම දඹරුක්ෂේලඟට ගිහිල්ලා මේ ඉදි්ච දම් ගෙදියෙකුත් තරගෙනවා කියනවා. ඇරගෙනතා මෙතෙන්ට වැඩිය කියී නවන් මේඒ දම ගෙටිය එක හරි මිහිරී වලදන්න කියලා. ඇසගේ නෑනෑ ඇස්්‍රමණනේ මට අවශනය ඔබවහන්සේ වලදන්න කිෙන වාහසේ ඊරවස මෙයා හිතනවා හෝ යම් කෙනෙකුට මේ විදිහට එරිදි මෙහෙම ගිහිල් මෙහම රන්ෙන්ට පුළුවන්න්නන්. කරන්න පුරනමේස්ශ්‍රමණය මහා පෙරිදිමත් කෙනෙක් මහානු බව සම්පන්න කෙනෙක් මයි ඇවයි මාමෙන් රහත් නොවේ කිය හිතනවා. ඊරවස්ේද එදවසද ගේල ගි පහුදාත් වාගිතු නසට දාාට රාධන්ක තවස ආරධනකරට පස මයා අන්ඩරලා එදා දවසේ භාගිතු නසේ ඒ ගිහිල්ල ඒ දඹ ගහට හැබැත්තින් තිෙනවකිෙනවා අඹගහක් ඒකෙත් විශාල අම්ඹතියන්නේ මෙිහිරිී ඒය අඹගටියයක්ක් කරගින් වාගිතු නසිේ වඩිනොකිනවර දානසසාලාට. ඒ වස කියන ම විදිට මෙතන්ඩ වැඩිය එහි මාලේතින විශසා අම්භහරල්ලඟට කියහිලා අ පලයකුත් අරගෙන තමයි මම වැඩවෙන්නේ අ පලේතියනවා පලදන්න කියීනවා. රසිනෑ මටාවස්ේ නෑ පස වලදන්න කිය කියන. රසේ වෙලා වෙත් තුන හෝ මේ වගේයක් විද රගෙනට පුළන ොචර දුරගහිල්ල මේ ශ්‍රමණය අනම් මහා ඉරදිමත් කෙනෙක් මහනුවා සම්පන්න හැයි මෙන් රහත් නොව. ර ඊලග දවසේ වන්ාසේෙන්. තිය එල්ි හක්ති න එය නෙල්ලි ගහලඟට හි නෙල්ලි ගිඩියක් කරගෙනනවා ඒත් හිතන මේ ස්තමනය අ හනු වා සම්පන රිදි මත්හැබෑ මාමෙන් රහත්නව කියල ඉළඟ දවස ාගතුනාාසේ තියනෙන අලු ගහකින් ගෙඩියක් කරගෙන නොහි මාරයතින් ඉඩවස්සේ එදත් හිතනවා ධනට අරධන කරලා මේ ය අතර ම ග සල් ඩ. ඒරණය මහ රිතිමත්ත හනු ව සම්පන්න හැබැ මයෙන් රහත්නවේ කියලායි එතන. ඊළඟට භාගිතන් වහන්සේ ඒළගඟ දවසේ මෙෙමන් කොච්චර දව ාගිතන අහිතකට මෙයා දමනය කරන්නව රිදිල පාමි ඉවදන අනුකම්පායි. උදුම හිතෙනවා. ඉඩවස්සේ ඊළග දවස මොකදනේ භාගිතුන් වහන්සට ආරාධනා කරලා මෙ අන්ඩල්ලා ාගතන ේරරිදිියෙන් වඩින තවතිසා දෙව්ලෝට තවතිසා දෙව්ලෝට වැඩලා පරසත්තු මල්ක් කරගෙන තවති සාද දෙව්ලුව. ගැල්ලවාගේගතු ැස වැැයි රදාන සලයිට පසේයාගේ අටස්සය වාන්ස මට කලින් වැඩිය යනි ඔවු කස්සප මම මේ ඔබ අරධනකරට පසේ මට ගිහිල ම සෞතිසාාවට ගහිල මේ පරසතු මලකුත් තැරන්ක මේ වාාන එක සූද කියකිලි පෙන්න්නනවා. රැසි හිතන හෝ මේ ශ්‍රමණයනන් මේ විදිට මේ සවද දෝලට ගිහිල්ම මෙහමෙන්ඩපුරන මෙච්ච රක්ට හානු වා සපානය මහා රෙදිමත් ඇබැයි මාමෙන් රහත්න විය කිය හිතනවාඒද කො ල හිතනක වාන්න. මෙම ද පවට මේ මානු වා සම්බ මාමින් රහත්මික හිතනවා එරර්වාණු භාගතු හසක එරිදි බලසම්පන්න බව වන තරද කියරණ දැ එතවතිසා දෙවලෝ මනුස ෝකන්දලා පින්වාී තියෙන දුරගැන පවිස්තර තියන ලෝමීර ලින්ගත්තු තොට ලක් ගනක් දුරයි කියන මනුස ෝකකිදල වතිසා දව ලෝට සාමාන්‍යින් මට මතක නෑ ප්‍රමාණය අට ලක්ෂ ගානේ තමා ඉතන බාන තරකකිල් එතකොට කොචර දුරද බණඩ එරිදිී කියීණිකින අපගේ සුන්සගේ ඉරිදිවලට සමාන කරන්න වල ෝක කාටත්ින දේදිය නෑ ඉදි මේේද දිබල ාන රුවේල කශයප දාමනය කරන්නවානම බදුරජාණන්සේ එරි මේ විතරතා විසර හරදිති අපිටහන්ඩ බන ඉල්ඟග ාව තියෙන විස්තර ගැන ඉති ම මේ නිදාන කතාවට විතර කලේ ඉතින් අද දවසට අපිට ලබිච්ච කාලේ බොහෝ ඉක්මග හිල්ල තිෙන තියනිසා අපි ළග ද ශිත්‍රවනය කරමමු ඉතුරු කොටස ලට පිව අප බදුරජාන්ස නතරං නුබව සපන්න අයිද මොතර එරදි බල සම්පන්නයිද ඒ වගේ මේ දවමිනිසුන් දමනය කරන්න බන්න උන්සේ මොනතරං කැපවී මක්කරනවාදන මේ හැමතැනවතියන කරුණාවනි මේ දමනය කරට කරන්නෙමි තන්සාරි බොහෝ පින්තිය නයමේ හැබයි අරි මේ මාන්‍යීං යුතුව පාසේ කරන භාගිතුන්ාස්සේ පසිනි මත්තු යාආකාරට දනකරන පින්වවාත් නිසරට පිට හන්ඩ ලබෙනනමයකි දේ මුල් කර නතාම මේ ජාතික හන් න ජාතික. සැන කන තියකට නිධාන කතවත් අප යහුවත්ත මේ ජාතිකේ සන්දරත්වය අපට දැනින් හඳට දනි සාදදවසය මේ නිධාන කතව ඇහවිතාව කත්ාව කොට සක්ක අපට හඳ තින ඉතින් මේ ඇසු අව් දහම් කරනලින් අපගේ ශාස්සනාසගැ අපගේ හිත ගොඩාක් පැහැදුන. ඉතින් අපේ ලක්දියට වැඩී විස්තරිත්ත හඬ ලබුණා ඉතිං ඒ නිසා අප හැම දෙනාට මහා කරුණාවෙන් දෙවමිනිස් ලෝක සත්‍යයාට මහ කරනාවෙන් පහළු අපගේ සසාසන්නාස ගැන හිත පහදවග අපටත් ඒ සාාසුන් අහසගේ සසුනියය උත්තුම් දර්මමාබෝධීෙන් සැනසෙන්න ඒ කරුණාවෙන් තැනසෙන් අපිටත් මෙ ඇසු අවදහම් කරනු උපකාර වෙත්වා සාධ 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 පුුණ්‍යයානු මෝදනාව අද දවශේ ජාතක මීර සදහම් දේශනාව සඳහා අනුග්‍රහ ධරමින් පින්ඩස්කර ගත්තේ ඩුබයිහි පදිංචි පින්න ස්තාාලිද්‍ර මහතා ඇතුු පවුලේ සීර් දෙනා විසින්. ඒ පින්වතුන් දායිකත්තේ දගත් ධර්ම දෙසනය රැස් කරගත්ත පින්හ පලම දෙවන් අන ොදකරම සක්ද දෙවිදාන සතරවරදවරුම් සෙන්පති දෙවිය ඇතුළු සදවෝලවාසි දෙවන්ට ්‍රක්ම කායික දෙවන්ට සොම සමන් දෙවියෙන් ඇතුළ පොලොවාසි දෙවියන්ට අප ගස්් කාම දෙවන්ටේප පින් අනු මුෝදක් ත් පාන ම දන් දෙවිය දව අසේ සිරිංහල ත්වා අවියන්ගේ ධහරමි කප කාර රස්සාරක වන්න පන්නත් දුබයිහි පදිංච ාලීද්‍ර මහතඇතුළ පවලේ ීල නට හමය හම දෙනාට. තුම් දර්ම ැරෙන සලසත්වා සියල දෙවියන්ටත් ධරමාබෝධී පිනිස මේය උත්තුම් පින් උපකාර වෙත්වා සාදු සාධ සාදු පැස්කර ගත්තපුන් නිධර්මයන් අප හැම නට ත්තුම් ධර්ම මනකොට කියදෙන් කල් යා මිත ු වත්තුම් ි ලොකසාමන ටන ොදග නිදුක් නිරෝගී සැප දීර්ගයයි සම්පත්ති සැලසෙත්වා මහම වුණනාාවසි රටලෝවා. ියෙත් රන්නාවවස්වාම සරට තනගාරිකාමෑ නිවුරුන්ටත් මේ පින් අනුෝදංව නිදුක් නිරෝගේ සුවපත් භාවිනතුව. සුවසේ උත්තුම් දනමහබෝදය ලැබීමි වාසනාව දාවත්වා සාදු සාදුසාදු ඒවගේ බරැස්කර ගත්ත පුන්නේ ධර්මයන් ඒ දුු බාහි පදදිංි පින්න සාලින්දර මහත ඇතුළ පවුලි සීල දෙනා නමින් උපකාර කළ සීල දෙනා නමින් මේ ජීවිතයේද සසර පුරාවටත් මේකි සීල ජාතිවර්ගයාට අනුමෝදංවෙත්වා නොෝදගගේ යාාතින්ගේ පලව සැපේට පත් එත්යි සල්ල යාාතීට සසරදුකින් අත්මිදීම පිණිස්ට මේ පින් උපකාර වෙත්වා සාධ සාධසා. පැස්කරතතුතුම් ධරම දානේ පු නිධර්මය අද මේ පින් ම දායකත්තේ දැරු ඩුබයිහි පදිංචි පින්න සාලීදර මහත ඇතුු පවුලේ සීල් දෙනාට අනමෝදං එත්වා මේ පින්කට න අයිරෙන් ඔපකා කලෙම පවුල හැම දෙනාට අන මෝදග එත්වා. මෝදගේ හැම දෙනා නිදුක් ෙත්වා නීරෝගය ත්වා සුවපත්වෙත්වා දී ගයි සම්පත්තිය ලබත්වා පින්වතුන් කරන ධරමික රැකී රක්ෂ කටයුතුයි පවුල දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවා දී හැම දෙයක්ම සාර්ථකත්වයට පත් එෙත්වා තවතවත් උතුම් පින්ඩස් කරගෙන මේ මනුස්ස ජීවිතය උතුම් දහම හැසිරෙන්ට පිනට දහමට කුසරයට උපකාරන කලනමිතුරන්ගේ ඇසුම ලැබේවා මනුස ීවිතය හපත්තවා පර ලොසුග ති ගාමේවා උතුම් වූ ගෞතම සසුනේ ධර්මවබෝධෙන් සැනසීම පිණිසත්. දෙනාට මේ රැස්කර ගත්තු ධාරපින් උපකාර වෙත්වා සාදු සාදු සාදු. එඩි මේ රස්කර ගත සියල පුුණන්නේ නිධර්මයන් සියලු ලෝකවාසී සත්තීන්ට සුවපත්භාවේ සැපෝවත්භාවය පිණිස සියලු දුකින් අත්මිදීම පිණිස්ස උපකාර වෙත්වා සාදුු සාදු සාදු. ම ම ි ලක්කර න් සදධරප ප ේවාක හමදිනට උතු දනම රවනයකන සීල නටත් අන ෝ දන් ඇම දෙදිනට නිදුක් නිලෝගකිසු පත් ාහිගතු මේ පින් කටතුුව සේකරගෙන උතුම් ධර්මාබොඳ සැනසෙන් මේ පින් උපකාර වෙත්වාසාදුසාදුසාදු සේලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධායි. ජෝතික මීර.